මේ ඔබට පෙනෙන්නේ දැන් මේ 2009 ඉඳන් 2023 දක්වා තරගාවලී ඉතිහාසයේ තුල වැඩිම ලකුණුලාභීන් කවුරුන්ද කියන කාරණාව පිළිබඳව දැන් මෙතනදී මේ කාරණාව ගැන කතා කරද්දී තරගාවලී ඉතිහාසයේ තුල බෙද්මූණ 2020 ලකුණු 259 තමයි වැඩිම ලකුණු සංඛ්‍යාව. මේ ලෑස්තුවට ගාත්‍රි මම හිතන්නේ බොහෝ දෙනෙකු අනුමාන කරනවා මේවර චමරි එක් වෙයිද කියන කාරණාව ඔහු ඇය දැක්වූ දක්ෂතාවත් එක්ක. මං කැමති ඒ ගැන විශේෂයෙන් කතා බහ කරන්නට. වර්තමානයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගත්තොත් අර අපි කියනවා නැංගුරම වගේ මේ කණ්ඩායම ඉදිරියට අරගෙන යනවා. මං කියන්නේ ඒ ගැන අපි කතා කරමු. චමරි මහිතන් අර කිව්වත් වගේ සෑහෙන ලොකු විශ්වාසයක් තියෙන ක්‍රීඩිකාවක් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ. ඇයට ඉතාමත් දක්ෂතාවේ හැම පැත්තෙම පූර්ණ ක්‍රීඩිකාවක්. අනිවාර්යෙන් මහිතන්නේ ඇයගේ කන්ෆිඩන්ස් ලෙවල් එක නම් සෑහෙන හොඳයි. මොකද ICC රැංකින් වලින් අවෝඩ් සම්බෙච්ච ක්‍රීඩිකාවක්. ඇන් ඒ වගේම හැම පැත්තෙම ඕල්රවුන්ඩ් කෙනෙක්. එයා එයාගේ පැත්තේ මම හිතනවා එයා ලොකු අභියෝගයක් වෙයි කියලා මේ ක්‍රීඩිකාවන්ට අනිවාර්යයෙන්ම. එකම මම මෙහෙම ඇහුවොත් මට අපි කාන්තා ක්‍රිකට් ගැන හොයන්න බලන්න පටන් ගත්ත මේ පැතකදී අවංකවම කිව්වා. එහෙම බැලුවොත් 2009 මම හිතන්නේ චමරි කණ්ඩායමත් එක්ක එකතු වෙන්නේ 15 ක්‍රිකට් ලෝකෝසලාන ඉතිහාසයේ චමරි පොල්ගම්පල නායකත්වයේ දරන ඔබ ඇයත් එක්ක ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබිලා තිබෙනවද? ඇය ක්‍රීඩා කරන තරඟ සමය ගත්තොත් ඒ තියෙන ඉතිහාස මතකයේ කොයි වගේ? ඇත්තටම හොඳටම මතක ඉතිහාසයක් තියෙනවා මට මතක. අද වගේ මතකයි අපි ඉස්සෙල්ලාම මහිතන්නේ පකිස්තාන් ටීම් එකත් එක්ක සෙල්ලම් කරද්දී දඹුලු ක්‍රීඩාංගණයේ තිබ්බේ. චමරි අතපත්තු කියන්නේ ඉතාමත් පොඩි ළමයෙක්. එතකොට චමරි හැමතිස්සෙම මතන කියනවා ඉඳගෙන එයා පටන් ගත්ත විදිය, එයාගේ ගමනේ ආරම්භ කරපු විදිය. අප්පච්චිත් එක්ක මහිතන්නේ මට මතකයි දඹුල්ල ක්‍රීඩාංගණයේ ග්‍රවුන්ඩ් එක ගාව ඉන්න අපේ බස් එක අපි යද්දි එයා එතකොට ඇවිල්ලා නෙට් බෝල කෙනෙක් හැටියට අපිත් එක්ක සෙල්ලම් කරා බැට් කරා. සෑහෙන ඒ දැක්ක මුල්ම මේකේ වුණත් අපි දක්ෂතාවයක් තියෙන ක්‍රීඩිකාවක් අනිවාර්යෙන් කවදා හරි ලොකු අභියෝගයක් මේ රටට ලෝකෙට කරනවා කියලා ඇත්තට මේ වෙලෙත් හැඟුණා අපිට. ඒ හැඟීම අපිට පළවෙනි වතාවට මම දැක්ක හැඟීම ඒක තාම ලෝකයාට ඒක ඔප්පු කළා තියෙනවා. ඉතින් ඒක සෑහෙන ඒ වගේම යත් එක සෙල්ලම් කරන්න ලැබුණා. මට පොඩි කාලේ හැබැයි මට සෙල්ලම් කරන්න හමුනේ චමරිත් එක්ක 2009 කිව්ව වගේ වර්ල්ඩ් කප් එක අපි සෙල්ලම් කරා. ගොඩක් මම T20 වර්ක් ෆෝමැට් එකට වැඩිය 50 ඕවර්ස් තම චමරිත් එක්ක සෙල්ලම් කළා තියෙන්නේ. දමික දැන් චමරිගේ ඉතිහාසය එහෙම වෙද්දී අපි කතා කරන්න ඕනේ හර්ෂිතා සහ විශ්මි ගැන. වර්තමාන ක්‍රිකට් පිටිය තුළ ඕන් 2 දෙනා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශාල මෙහෙයක් සහ සාර්ථක ක්‍රීඩිකාව දෙන්නෙක් හැටියට ක්‍රීඩා කරනවා. මේ තත්ත්වය කොයි වගේ ඉෆෙක්ට් එකක් වෙයිද අපේ ඉදිරි තරඟවලට? මලන හංශිතා කියන ක්‍රීඩිකාව ගත්තම චමරිත් එක්ක. චමරි ක්‍රීඩා කරේ නැහැ සමහර තරඟ අයර්ලන්තයේදී. හර්ෂිතා සහ විශ්මි තමයි ඒ බර කරට අරගෙන මම හිතන්නේ සියලුම ජයග්‍රහණ කරා කණ්ඩායම ගෙන ගියේ සහ අපිට අලුත් බලාපොරොත්තුවක් දුන්නා. ඒ කියන්නේ චමරි චමරිට රිප්ලේස්මෙන්ට් එකක් තියෙනවා කියන එක සහ ඒ ක්‍රීඩිකාව දෙන්නම ගත්තම විශ්මි කියන්නේ අවුරුදු 19 ක කුඩා මේ අනාගතයක් තියෙන ක්‍රීඩිකාව දෙන්නේ.